අපිට අයිතියක් ලැබෙන්නේ අපි ලබා දෙන වාර්තාව නිවැරදියි කියලා 100%ක් තහවුරු වෙනවා නම් විතරයි. එතකොට අපි එක රෝගියෙකුට හරි එහෙම නොකර වෙනත් ක්‍රියාමාර්ගයක් අරගෙන වැරදි වාර්තාවක් ඔස්සේ එහෙම ක්‍රියාමාර්ගයක් ගත්තොත් එය බරපතලයි. එය මේ පරීක්ෂණ ක්‍රියාවලිය උඩු යටිකුරු කළ විය හැකියි. ඒ නිසා අපි කියනවා රසායනාගාර සේවාව ගැන තීරණ ගන්නවා නම් ඔය කොළඹ හතේ ඉන්න සීත කාමරවල ඉන්න සමහර තාක්ෂණය නොදන්න ගතානුගතික සංකල්පවල ඉන්න බිමේ තත්වයන් නොදන්න පාර්ශවයන් විසින් මෙන්න මේ වගේ පරිවර්තනවලදී මෙන්න මේ වගේ ගැටලුවලදී මහජනතාව අතර ඇතිවෙන අපහසුතාවය සහ මහජනතාව ඇතුළේ ඇතිවෙන අවිශ්වාසයට වග කියන්නට ඕනි කියන එක අපි කියන නිසා අපි මේ සඳහා යෝජනා කරලා තියෙනවා යෝජනාවක්. ඒ යෝජනාවට අනුව අපි කියන්නේ ස්ථානීය PCR යන්ත්‍ර යොදවන්න මේ අහඹු පරීක්ෂණ ක්‍රියාවලියත් එක්ක. එතකොට අපිට පොසිටිව් වෙන රෝගියෙක් ආසාදිතයෙක් හම්බුනොත් විනාඩි 45ක් හෝ පැයක් ඇතුළත PCR පරීක්ෂණයක් මගින් නැවත තහවුරු කරලා ඔහුගේ නිරෝධායනය හෝ ඔහු ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යැවීම පිළිබඳව තීරණ ගන්නට පුළුවන්. ඒ වගේම අහඹු පරීක්ෂණ ක්‍රියාවලියේදී අපිට සැකසහිත වාර්තාවක් ලැබුණොත් එයත් ශේෂ්ත්‍රය තුලදී පරීක්ෂාවට ලක් කරන්නට පුළුවන්. නැවත පරීක්ෂා කරලා ඒ සම්බන්ධයෙන් තීරණ ගන්නට පුළුවන්. මොකද අපි මේ පරීක්ෂණ ක්‍රියාවලිය මැජික් එකක් විදිහට සලකන්නේ නැහැ. මේ පරීක්ෂණ ක්‍රියාවලිය වල වැරදි වෙන්නේ නැහැ කියලා අපි සලකන්නේ නැහැ. අපි මේ බොහෝ විද්‍යාත්මක තත්ත්වයක් එක කරන පරීක්ෂණයක්. ඒ නිසා මේවායේ වැරදි වෙනවා. හැබැයි ඒ වැරදි අඩු කර ගැනීම සහ වැරදි මගහරවා ගැනීමට තියෙන යාන්ත්‍රණයක් රසායනාගාර සේවාවේ තියෙනවා. ඒක අනුගමනය කරන්නේ නැතුව, ඒක සලකන්නේ නැතුව, ඒක සලකන්න දන්න අයගේ උපදෙස් සලකන්නේ නැතුව මේ කරන ක්‍රියාවලියෙන් ඉතාම නුදුරේ අපි වැරද්දක් කරගන්නවා කියන එක අපි පූර්ව වශයෙන් මතක් කර සිටිනවා. ඒ වගේම අපිට මේ ෂණික ප්‍රතිදේහ ජනක ක්‍රියාවලිය මේ විදිහට කරගෙන යන්න නම්, ඒ වගේම අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදිව කරගෙන යන්නට නම්, ඒක ඉදිරියේදී තව තවත් පුළුල් විය යුතුයි. තව තවත් පුළුල් වන්නට අවශ්‍ය ස්ථාන බරපතල ප්‍රමාණයක් මතුවලා තියෙනවා. අපිට අනිවාර්යයෙන්ම ජංගම රසායනාගාර 10ක්වත් නිර්මාණය කරගන්නට අවශ්‍ය වෙලා තියෙනවා. ඒ නිසා අපි නැවත කියනවා ආණ්ඩුව ජංගම බස් රථ 10ක් ලබා දෙන්නට බැරි තරම් දුප්පත් නැහැ. ඒ නිසා මේ දුප්පත්කමේ ප්‍රශ්නයක් නෙවෙයි, එක්කෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උද්දච්චකමේ ප්‍රශ්නයක්, නැත්තම් මේ ජංගම රසායනාගාර දීමට අකමැත්ත හෝ මේ පරීක්ෂණ ක්‍රියාවලිය නිවැරදිව සුමටව සිද්ධ කිරීමට අවශ්‍ය නැති පාර්ශ්වයන්ගේ ඌමනාවක් එක. ඒ නිසා අපි නැවත කියනවා මේ අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය මේ වෙලාව ඉතාම වැදගත්. මේක පදනම් වෙලා බොහෝ තීරණ ගනිමින් ඉන්නවා. එහෙනම් මේ අහඹු පරීක්ෂණ ක්‍රියාවලිය මීට වඩා විධිමත් කරන්නට නම් ස්ථානීය PCR සහ ජංගම් බස් රථ ලබා දීම අත්‍යවශ්‍යම සිදුවිය යුතුයි කියන එක අපි නැවත රජයට මතක් කර සිටිනවා. මේ